ฮัลโหลไฮวินเดแมนเนี่ยไฮไฮเดินได้เนี่ยขาลีนี่เดินได้เลยกี่เดินมีอุ้ยไลฟ์อยู่กันขัดตากันมันอะไรกันกี่อย่างดันสลิวเรตกันเลยนะแม่บังกาลีเห็นด้วยกี่โจนี่นี่เด็กSadhu, sadhu, 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 sadhu,เดี๋ยวพัฒนาเดี๋ยวพัฒนาไปก่อนสาธุ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 Sadhu, 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 sadhu
දුව පුතාලා කීප දෙනෙක් ඉන්නවා. මල් ටික නිස්සලා දැනන එකතු කරගමුද? අතේ තියාගෙන බැරි වෙන්නේ කියලා නේද? ආ අතේ කමන්නේ තියාගෙන. සාදු 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 කවුරුත් ඉතිපිසෝ ගාතාව දන්නව නේද? මාත් එක්ක කියමු හැමෝම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තාදීව මනුන්සානං බුද්ධෝ භගවාති. සාදු සාදු සාදු. ඉඩ තියෙන තැන් වලින් මේ තැන් තැන් වලින් වාඩි වෙන්න. මෙතන අනිත් දෙකෙන් මම පොඩි මේ දෙන්නා මෙතන පුළුවන් මෙතන පුළුවන් ඔව් පොටෝ එකක් ගන්නත් කට්ටිය පොඩි එකක්
හොඳයි කවුරුත් සාදු කියමු එහෙමනම් අපි කොහොමද අපි සාදු කියන්නේ තුන් පාරක් අයියෙන් සාදු කියනවානේ සාදු 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 නැති නමස්කාරය කියමු තුන් පාරක් පන්සිල් සමාදන් වෙන්න
හොඳයි අපේ පුංචි දොළ පුතාලා අද පන්සල් ඇවිදින්ලා වෙසක් කූඩුවේ මෙහෙදුවා නේද කට්ටිය වෙසක් කූඩුව ඇලෙව්වාද කට්ටිය ආ වෙසක් කූඩුව වලවලා අපි දැන් කිලම්පස පූජා කරන්න තමයි ලෑස්ති වෙන්නේ අපි අද මේ විදිහේ පින්කමක් කරන්නේ මොකක් අරමුණු කරගෙනද සිදුහත් කුමාරයාගේ උපත ඒ වගේම සිදුහත් තාපසතුමාගේ බුද්ධත්වය ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණය අපි දන්න විදිහට කිව්වොත් ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම කියන කාරණා තුන සිහිපත් කරලා තමයි අපි වෙසක් පෝය සමරන්නේ. මෙතන ඉස්සරහා ඉන්නා නේද පුංචි සිදුහත් කුමාරේ? දැක්කද කට්ටිය? ආ මේනේ. ආ සිදුහත් කුමාරයාගේ උපත සිහිපත් කරලා තමයි අපි මේ වෙසක් පින්කම කරන්නේ. විහාරයට ගියාම විහාරයේ ඇතුලේ ලොකු බුදු පිළිමයක් තියනවා නේද? දැකලා තියනවා නේද? ආ එතන ඉන්න අපේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානවා. ඒ කියන්නේ මරණයට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන රූපෙත් විහාරේ තියනවා දැක්කද? ආ සැතපීලා ඉන්න එක නිදාගෙන ආ ඒ නිසා අපි ඒ කාරණා තුන සිහිපත් කළා තමයි වෙසක් එක අද සමරන්නේ. ඒ නිසා උදේ නැන්දලම ආවලා සිල් සමාදන් වුණා. ඔයගලන්ට දන්සලකුත් හම්බුණාද? ආ නිකන් කෑම හම්බුණා නේද බනිස්සේන. එහේ අද ලංකාවේ හිටියානම් මීට වඩා ගොඩාක් ಜಾති නිකන් හම්බ වෙනවා. ඈ පන්සල පුරාම වෙසක් කූඩු ගොඩාක් ඉල්ලලා තියෙනවා. තව ටිකක් රැ වුණාම අපි ලයිට් දැම්මහම ලස්සනට තියෙනවා. ඒ නිසා හැමෝම මහන්සි වුණා. මෙතනක් තියෙනවා පුංචි වෙසක් කූඩු. ලංකාවේ ගියා නම් මේ වගේ ලොකු කැරගෙන කූඩු බලන්න තිබ්බා. ඈ ඔයාලට බලන්න නැන්දල මාමලා මහන්සි වෙලා වෙසක් කූඩුවම හදලා තියෙනවා. පුතාලත් දුවලත් හදාගෙන ආවා. ඒ වගේම කීප දෙනෙක් මම දැක්ක වෙසක් කාඩුත් හදාගෙන ඇවිදින්න තිබුණා. ඈ වෙසක් කාඩ් ගෙන ආපු අය යනකොට ඒවා මට දීලා යන්න ඕනේ. මොකද ඈ ඒකේ නම ලියලා වෙසක් කාඩ් හදාගෙන ආපු අය මට දීලා යන්න ඕනේ. ඈ වෙසක් කාඩ් ලංකාවේ නම් අපිට ඒක කඩෙන් අරගෙන යවන්න පුළුවන්. අපිට මෙහි නැහැ නේ. නිසා ලස්සන වෙසක් කාඩ් හදලා තිබුණා අපේ දුවලා. ඈ පුතාලා මම දැක්ක මගේ නමත් ලියලා වැල තියෙනවා සාදුට කියලා ලියාගෙන හිටින්නලා තිබුණා. ඒවා යනකොට පන්සලේ අපි තවත් ඉන්නෝනේ හාමුදුරු ගොඩක් ඉන්නෝනේ. අපි ඔක්කොටම වෙසක් කාඩ් දීලා යන්න එකක් මතක් කරනවා. ඒ නිසා අපි මේ වෙලාවේ මේ ඉන්නේ බෝධීන් වහන්සේ ළඟ. බෝධීන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයේ ලබන්න සෙවණ දුන්නු ගහ තමයි බෝධීන් වහන්සේ. ඉතින් කොරියාවේ අපිට බෝධීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ නිසා අපි එතන තමයි මේ බෝධි පූජාව තියන්නේ. ඒ නිසා අපේ යාළුවන්ට ගොඩාක් වෙලා ඉන්න අමාරුයි නේද? ඒ නිසා අපි තාම කෙටියෙන් බෝධි පූජාව, බුද්ධ වන්දනාව සිදු කරනවා. හැබැයි ඉතාම හොඳට ගාතහෙම කිව්වා. අම්මලා තාත්තලා එච්චර හයියෙන් කියන්නේ නැහැ. ඈ නමුත් දහම් පාසල් ඇවිදින්න අපි දහම් පාසලේදී ගාත කියනවන්නේ. ඒ ගාත කියලා පුරුදු වෙලා තාම ලස්සනට ගාත කියන නිසා අපි හැමෝම ශබ්ද නගලා ගාත කියලා බුදුහාමුදුරුවන්ට අපි වන්දනා කරමු. ඊට පස්සේ වරුණාම සින්දු පුරුදු වෙලා වර නේද? භක්ති ගීත ඒවත් අපි නැන්දල මාමල ඉස්සරහා කියනවා භක්ති ගීත කියලා හැමෝම සතුටින් අද දවසේ පන්සලේ ගත කරලා යන්නේ. එහෙනම් හැමෝටම තුන්රුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා. තව ටික වෙලාවක් ගියහම ලොකු හාමුදුරුවොත් වැඩි මෙතනට ලොකු හාමුදුරුවොත් වැඩි. ඒ වගේම අපේ වංගී සාමුදුරුවෝ, ඒ වගේම අපේ අමරසිංහ හාමුදුරුවෝ උන්වහන්සේලාත් වැඩම කරાવી. ඒ වගේම අපේ ගුරුවරු දෙපළත් ඉන්නවා, මල්හාරි මහත්මියත්, නයෝන් මහත්මියත්. ඒ නිසා හැමෝටවත් මේ වෙලාවේ පින් දෙන වගේ මම්මලා තාත්තලාට ආශිර්වාද කරනවා. කොච්චර කාර්ය බහුල වුණත් පොඩි ළමයිට වෙසක් පෙන්වන්න පන්සල් එක් කරගෙන ආවනේ. බොහෝ දුර ඉඳලා කිලෝමීටර් 2300 ඈත ඉඳලා ආවා ඉන්න. ඒ නිසා බොහෝම පින් අම්මලා තාත්තලාටත් තමන්ගේ ළමයි වෙනුවෙන් කරන මේ කැපකිරීමට. ඒ නිසා හැමෝම අපි එකතු වෙලා බුදුන් වන්දනා කරලා බෝධි පූජාව කෙටියෙන් පවත්වමු. හැමෝම
නැවත වතාවක් සාදුකාරයක් පවත්වමු. සාදු 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 මාත් එක්ක ගාථා කියමු හයියෙන්. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුන්සානං බුද්ධෝ භගවති සාදු 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 මං කීවාට පස්සේ කියමු කවුරුන් සබ්ද නගල කියමු බෝධ සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මේ තුන් සරණින් ජයම වේවා සාදු 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 මාත් එක්ක තාතාවන් කියමු අපේ අම්මලා තාත්තලා දරුවන්ට ඇහෙන්න ශබ්ද නගල තාතා කියමු බෝධීන් වහන්සේ වන්දනා කරමු යංස මෝලේ නිසින්නෝව සම්බාරි විජයන්නකා පන්තෝ සම්බන් යුතං සන්තා වන්දිතං බෝධිපාදපං ඉමේ තේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහං තේ නමං ස්වාමි බෝධි රාජා නමස්තුති සාදු 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 මල් පූජා කරන ගාථාව කියමු පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං පුම්පං මිරායාති අතායිදං මේ කායෝ තථායාති විනාසභාවං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මොනින් දන්ස සිරිපාද සාරෝරුයි පහන් පූජා කරමු ඝනසාරම්ප දින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුන්දං පූජයාමි තමෝනුදං සුවඳුන් පූජා කරමු
සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්දිනා සුගන්ධිනාංගන්දේන පූජයාමි තථාගතං සිසිල් පැන් පූජා කරමු සුගන්ධං සීතලං කම්පං පාසන්න මදුරං සුභං පානීයමිතං භගවා පාතිගන්හාතු මුන්තමං ගිලම්පස පූජා කරමු ආදිවාසීතුනෝ භංකේ ගිලාන පංචයං ඉමං අනුකම්පං උපාදාය පාතිගන්හාතු මුන්තමං සාදු 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 තෙරුවන් කමා කරගමු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි භන්තේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි ධම්ම සම්දින්තික අකාලික කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ඒ ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු මේ විහාරස්ථානයේ රෝපණය කොට ඇති ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අධිග්‍රෝහිත සියලු පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් ලෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයේ පුංචි දූ දරුවන්ට ලැබිත්වා එයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසීවා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙනින් සැලසීත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ඉන්තාවතාච අම්මේ සම්භදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ම සම්පන්ති සිද්ධියා ඉන්තාවතාච අම්මේ සම්භදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සම්ම සම්පන්ති සිද්ධියා ඉන්තාවතාච අම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සන්තානුමෝදන්තු සම්ම සම්පන්ති සිද්ධියා සාදු 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 හොඳයි පොඩි කකුල් එහෙම දිගාරින්නේ ඉරි වැටුණායි කකුල් ඉරි වැටුණා නේද
හොඳයි අපි එනම් අපේ දූදරුවෝ මේ ගාථා ඔක්කොම දන්න නැති වුණාට ටිකක් හරි දන්නවනේ දන්න ගාථා කිව්වා ඒ වගේම පන්සලට ආවට පස්සේ අද වෙසක් කියන සිතිවිල්ල වෙසක් එකට පන්සල් ආවා කියලා පොඩි අයට මතක තියේවි ඒ නිසා මේ වෙලාවේ ආශිර්වාද කරනවා විහාරාධිපති ගෞරවනීය ධම්මචිත්ති හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරය ස්ථානයේ සියලු මහා සංඝ රත්නයේ ආශිර්වාදයේ පුංචි දූදරුවන් හැම දෙනාටම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මේ ස්ථානයේ රෝපණය කරලා තියෙනවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයත් පුංචි දරුවන්ට ලැබේවා හැම දිනාටම අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කරගෙන හොඳ ගුණවත් නැනවත් දරුවෙක් වෙලා ලෝකේ ජීවත් වීම සඳහා මේ අපි කියා දෙන ගුණධම් අපේ පුංචි දරුවන්ට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම නිදුක් භාවය නිරෝගී භාවය සිත සාන්තිය සැලසේවා ඔබ හැම දිනාටම යමේන ගමන් මග සේවාකරන ස්ථානයන්වල අනතුරු කරදර සිතුනම වේවා කායික සුවයෙන් මානසික සුවයෙන් සතුටින් කොරියාවේ තමන්ගේ දරුවනුත් එක්කලා ජීවත් වීම සඳහා රැකියා කටයුතු සිදු කර ගැනීම සඳහා තුන්වන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔබ හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාම වන්දනා කරගමු ආශිර්වාද ප්‍රාර්ථනා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි හැමෝම ඉන්න තැන්වලින් නිවිත අපි නැගිටමු කට්ටිය මොහොතක් කොහම ඉන්න මේක සමරපන්න අපේ අම්මලා තාත්තලා මේ වෙලාවේ ලොකු හාමුදුරුව තාම වැඩියේ නැහැ නමුත් පොඩි යුතුකම සිද්ධ කරන්න බලාපොරොත්තු ඉන්නේ පන්සලේ ගොඩාක් කාලෙක ඉඳලා සමරු පලකයක් අපේ පන්සලේ තියෙනවා මේ සමරු පලකේ අයිති මහත්මයා චාමර සඳකැලුම් මහත්මයා එතුමා ලංකාවේ තමයි ඉන්නේ හැබැයි ලංකාවේ ඉඳලා මේ දවස්වල මේ ව්‍යාපාරික කටයුතු වලට කොරියාවට ඇවිදින්නලා ඉන්නවා එතුමා හැම මාසෙම ලංකාවේ ඉඳලා 15 වෙනිදාට දානේ දෙනවා ලංකාවේ ඉඳලා හැම මාසෙම 15 අවුරුදු ගාණක් තිස්සේ 15 වෙනිදාට මාසික දානේ දෙන්නේ චාමර මහත්මයා තමයි ඉස්සරහට ඉන්නේ ඉතින් ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ අපිට ලංකාවේ ඉඳලා හැම මාසෙම දානේ පූජා කරන ඒ වගේම පන්සලේ සිදු කරන සියලුම වැඩසටහන් වලට පන්සලේ සංවර්ධන කටයුතු වලට එතුමා දායකත්වය ලබා දෙනවා ඒ නිසා පන්සලේ දායක සභාව විසින් සූදානම් කරපු සමරු පලකය 2022 තමයි මේක හදලා තියෙන්නේ එතුමාට දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අද දවසේදී අපි එතුමා කොරියාවේ කාලයක් අපි අනිත් අය වගේම සේවයේ නියුතු වෙලා ඉඳලා ලංකාවට ගිහිල්ලා දැනට ව්‍යාපාරික කටයුතු කරගෙන ලංකාවේ ඉන්නවා. ඒ නිසා ඒ ලංකාවේ ඉඳලා මේ විදිහට විහාරස්ථානයේ අපිට ඒ කරන උපකාරය සිහිපත් කරලා
මේ වෙලාවේදී එතුමාට ඉතාමත්ම කරුණාවෙන් යුක්ත විහාරස්ථානයේ මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. එතුමාගේ ව්‍යාපාරික කටයුතු තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාසිකව ලංකාව ඉදලා ලීසි නැහැ නේද? කවුරු හරි කෙනෙක් හොයාගෙන ලංකාවෙන් මෙහෙට සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා අපිට මාසික දාණයට මේ මුදල් බැර කරන්න හැම මාසෙම. ඒ නිසා ඒ වගේ අය අගේ කළ යුතු නිසා මේ වෙලාවේ පුංචි දරුවන්ගේ වැඩසටහන අතරතුරේදීම මේ සමරු ඵලකය අපි එතුමාට පිරිනමනවා. මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට එතුමාට තුන්රුවන්ගේ ආශිර්වාදේ, නිදුක් නිරෝගී භාවය, චිරජීවනය, ආයුර ආරෝග්‍ය ආදී සම්පත්තීන් සැලසේවා කියලා අපි කවුරුත් සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු හැම දිනම. යගේ කරන්න ඕනේ. කවුරුත් එක්ක සාදු කියලා ආශිර්වාද කරමු එතුමාට. අපේ දරුවෝ පේලියකට හැදිලා රතන වෙසක් කූඩු තියෙන තැනට ගිහිල්ලා අපි භක්ති ගීත කියන්නේ. ඒ නිසා මෙතන පේලියක් හැදෙන්න ඕන. හලෝ යන්දා බෝ කන්දක් නැගින් ඉදා ගියන
ඔඩේ නාම ඉරේලිය ඉරේලියත් වැඩ නේද ඒ පැත්තත් නේද අර පැත්තත් නේද යන්න බබා ලොක්කම ආවද ඩෝනි නිල්දි කමන්න මගේ ලයිව් කියලා හැවේ කොයි පැතෙන් අරේද එහෙම කරා හරි ඕනේ හැමෝම මේ පැත්තේ ලස්සනයි. මුකදන්නේ කොච්චර වටිනාද? ඉතින් හිනාවෙන්නේ හොඳ නැහැ. හර වෙලා. නැගිටලා ගන්න බැරි වෙයි නේ. ෆයිට් එලි රේල්. වැඩි වෙයිද රේල්? නේද? ඉතින් වැඩිද? අපි කල්ලා ගන්න. ඈ? අර පැත්තේ ඊට වැඩි හරියද? දෙක මේ අර පැත්තට තමයි. නැ කට්ටි දාපොට මේ පැත්තට කිප්පු කරන්නේ මේ. මේ පැත්ත මේක වගේ නේ. පැත්ත අර පැත්තේ තියෙනවා. අපි අන්න අම්සල පේනවා මේ පැත්ත. නේ ඔව් ඔව් එනවද මෙහෙම කරමු මෙහෙට එන්න ඔයගොල්ලෝ ඔයගොල්ලෝ එන්න ඔයගොල්ලෝ කැමරා එකෙන් දෙන්න මේ පැත්තට ඔයගොල්ලෝ මේ මේ කම් ගැදෙත් ගබල් මෙහෙට එන්න ඒක දාගෙන නේ එන්න සමිල්ලගේ වාට්ටක තමයි ඉතින් ඔහම ඉන්න විදියන පුතේ මේ පැත්තට හැරි. පොඩි වෙලාවක් ඉන්නේ තා. අන්න නැසෙයි සෙයින් යනවා
අයියෝ අයියෝ